ඒ භාග්‍යවත් අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා දෙුවන් දෙසවන් ඇත්තෝ පින්සිතිින් ශ්‍රොද්ධාව වඩත්වා සාදු සාදුසාදුු නමුතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඒ භාග්‍යිවත්තු ව අරහත්තු අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරවේවා සාතු. ඒවාගේම අපට ගෞතුම් බුද්ධ ශහසනය පිහිට පිළිසරණ සලසාදු අපගේ පරම පූජනය ගුරුදියෝත්තම කල්ල්‍යාන මිත්‍ර පින්වල්ල පු සාමෙන් වහන්සේට නිදුක් මනිරෝගී දීර්ගහායුස සැලසේවා සා. ස්්‍රද්ධවන්ත පින්වතුනි මහාකරුණාවෙන් දේශනාකුට වදාල දුබදුරුකරවන්න මිහිරී බණපද තමයි අපි මේ පෝරාව තුළ සාකච්ඡා කරන්නේ එතකොට පසුගිය කාලය අපි නොවක් ආකාරයෙන් කතා කළා අද දරම දේශනාව ටිකක් අපි මෙිතිෙක් කතාකරගෙන අපපු රටාවෙන් වෙනස් පැත්තකට යනෝ ඔබ කාටත් යහපත පිණිසත් මේ ඉස්සර විච්ච සිද්ධියක් අද ධර්මානු ශාසනාවට සාකච්ඡා කරත ඕනෑ කියලා මම කල්පනන් කළා. බුදුරජාන් වන්සේ මහා කරුණාවෙන් යුගදිවීයට ඇතුල්වෙන තරුණ දූලපුතාල වෙනුවෙන් දේශනා කරපු කාරුණක බණ පදයක්. බුදුරජාන් වන්සේ කාලේ හිටියා මේ මෙන්්ඩක කියලා සිටතුමේ එක සිටතුගේ මොනපුරෙක් හිටියා උග්ග කියලා මෙෙන්ඩ්ක සිටතුමා ගොඩක් කොහයසයි. උද්ග සිටතුමාගේ දලා හතර දෙනෙක්ේටිය තුොට දූලා හතර දෙනාම එක දවසී විවාහ කරඩ මෙන්්ඩක නන්ත මෙන්්ඩක සිරතුමාගේ මොනුපුුරාාවන උ්ග සිරිතුමා ගල්පනා කලා එක දවස මගුල් ගෙදර හතර දෙනාටම එක දවසී විවාහ ජීවිත ලට පත්වඩ මගුල් ගන්්ඩ ඉතින් මේයි බුදුරජාන් වන්සේ සරණ ගියාය ධර්ම මේ සරණ ගියායි සංගයා සරණ ගියායි තුට තාතටිහිත වනාා ලතුරා තතාගත බුදුරජාණන් වහන්සේ වඩම්මල කාරුණි කවවාදයක් මේ අයගේ ජීවි තාලෝකුමත්වෙන්ට ලබා දෙන්න ඕන තාත්තගෙන කවිදිහිට මම ඒදේ කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ බැහැදකින්න ගිහිල වන්දනා කල්ලා බුදුරජාණන් වහන්සේ තාරාධනා කළ කර හිටිය ස්වාමීණී භාග්‍යතුන් වහන්සේ අපේ ගෙදර දානෙටවලෙන්ට පුළුවන් හැබැයි භාග්‍යතුන් වහන්සේ සමඟ තවස් ස්වාමිනාාන්සේල තුන් නමක් නහින්තුට භාග්්‍යතු වහන්ස එක් හතර නමක් වෙන විදියට බුදුරජාණන්සි ධානය භාරගත්තා. එතකුට මේ සිරිතුමා විශාල සඟපිරිසකට ආරාධනා නොකරන්න්න හිතුවක් තිබ. හේතුව තමයි හිතුුණ බුදුරජාණන් වහන්සේ මහා සඟපිරිසක් මැද මම ආරාධනා කෙල් කළොත් මේ විවහජීවිතයට ඇතුල්ලෙන මේ මගේ දූලට අවවාද කරන්න කියලා. දුරු භාග්‍යතුන් වහන්සි කරුණාවෙන් දහංකාරණ විස්තර කරද්ද අට පිරිස වැඩි නිසා මෙයාල සමහරලාවට මක්කූ වෙන්න පුළුවන්. එකයන්නේ බයවෙන්න පුළුවන් සබකෝලට එන්න පුළුවන් එත වට බුදුරජාන්සි කියන දී ඔලුවට යන්න. ඉතින් ඒ නිසා අවවාධ කරණ එක කරන්න ඕනය පොඩි පිරිසක් ඉන්න තැන කියන අදහසෙන් තමයි බුදුරජාණන්ය තුළ තුන්න්නමකට වඩිි කිවේ. ඒ නිසා මේද මේක හොඳ ආදර්සය ඒ තමයි අර ලොකූ පිරිසක් මැද අවවාධතරනවාට වැඩිය අර අපේ අවවාද දෙන්න ඕන කෙනා තනිකර ගන්නේ එක කොඩි පිරිසක් මැද කරුණු කියන එක හිතට යනවා කියන එකයි මෙකෙ තියෙන් බුදුරජාන් වහන්සේ එදා ගෙදර දානට වැඩිය පහෝදා බුදුරජාණන් වහන්සේඒ සිටතුත් සිටතුමගේ දූලක් අටයුක්කොම එකතේලා බොහොම අගේට දම් පැම්පූ ජා කළ ඊට පස්සේ බුදුරජාන්ේ දානය වලඳල අවසං වුණට පස්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරපුූ සිටතුමා කියා හිටිනවත් ඉමා මේ බන්ධය කුමාරියෝ පතිකුලානි ගමිස්සාන්ධය ස්වාමීනී මේ කුමාරිකාවෝ තවටික දවසකින් මේ පතිගුල්ලේට යනවා කසාදු බන්ධ. ඕ වදුතු තාසම් භන්තේ බගවා අනුසාසතු තාසම් භන්තය බගවා අනේ මේ දූලට අවවාද කරන්න භාග්‍යතුන්නාවම් සනුශාසනා කරන්න යන් තාසන් අස්ස දීගරත්තන් හිතයි සුකා යාති මෑලාට බොහෝ කාලයක් හිතසුව පිණිසු පැවතිීම පිණිස. ඉදකොට මේ ගොඩාක්මම් මේ ධරම දේශනා කියීවද්දී දැන ගටතයක් තමයි විවාහජීවිතයේ ගෙදී වැඩිපුර අවවාද ලැබෙන්නේ දූලට.ඉගැන් මේ විවාහජීවිතයේ කියන විවාහජීවිතයේ හජීවිත බරක් කියලා බර ගොඩ බර පැටවෙන්නේ දුවගේ පැත්තේ ගෑම් ලමයිට එතකොට එනිසා ඇයට පවුල් ජීවිත බර දරාගන්න ඒයාගේ ඉදිරිජීවිතය දරාගන්න ලොකු ශක්තියක් ඕන ඒනිසා ඇයට ගොඩක් අනුශාසනා ලැබෙන ගොඩ දැ විසාකගේ ජීවිතයෙත් විසාකටනය වැඩිපුරවවාදලම විසාකටතා තවවාද දහයක් දුන්නන විසාකට අවවාද කළේ තාත්තා ද මෙතන භාග්‍යතුන් වහන්සේ ඊටවසේ බුදුරජන්ස දේශනා කරනවා අතකෝ බගවා තා කුමාරියෝ ඒ තද වූ්, භාග්‍යතුන් වහසේ කුමාරිකාවන්ට මෙසේ වදාලා තස්මායේ කුමාරය ඒවන් කුමාරයියෝ ඒවන් සික්කි බන් ඒනම් කුමාරිකාවෙෙන මෙ මීතන්ද හක්මෙන් යස්ස වූ මාතා පිතරු බත්වුණු දස්සන්ති අත්තකාමා හිතේසිනු අනුකම්පා අනුකම්පකා අනුකම්පං උපාදාය ඔයාට මේ අම්මලතාත්තල කතා දෙයක් කරල දෙන්නේ අත්තකා මාර්ථය කැමැත්තෙන්. හිතේසිනු හිතවත් බවි අනුකම්පකා අනුකම්පන් උපාදයි අනුකම්පාාවෙන් ඔයාට යහපතක් කරන අදහසින් තමයි කසා දෙයක් කරල දෙන්නේ අම් මලතාත්තර ස්තකොට මේ කවදාවත් දෙමවපියු අපේ දුවවිඳවත්වා මේකට හොඳක් නංවෙන් එපා හොඳ පාඩමක් ඉගෙන ගනිත්වා කියලා එහම දෙමෝපියු දරුවූ කසාද වදර දෙන්නේ අනේ මේ කෙල්ලට තනාගතයක් එපැයි මුොන්ටත් යහපතක්කය පැයි කියලා යහපත පිණිස තමයි අම්මලතාත්තල කසා දෙයක් බැඳල දෙන්නේ. මෙහි මඟුල් උස්සවයක් ගන්නේ. දූගේ පැත්තිනොත් එහෙමයි පුතාගේ පැත්තිනුත් එහෙමයි. දුව අමාරුවයේ දදාණන්නඩවත් පුතා අමාරුවේ දාාණ්ඩවත් මඟගුල් තුලා ගන්න. තොර දෙම්පේ ඔක්කොම එකතුවෙලා දැන් අදගත්තොත් මේ කසාදේ ගත්තොත් හෙ මේ දූලාගේ දූලගේ පැත්තිනේ පුතාලගේ පැත්වන ඔක්කොම මේක දක්කතු වෙලා මේ දරුවන්ගේ මගුල්. ම මේ මංගල උස්සවේ මේ විදිහට දැහැමිව ශාසනයේ පිහිටල් ලැබෙන විදිහට ආසිර්වාද ලැබෙන විදිහට ගත්තේ ඒ ඔක්කෝම යහපත වේවාගේ අදහසින මේ මගුල් තුලාව සිද්ධ වුණේ. තස්ස භවිශ්සාම පුබ්බුට්හාාහිනයෝ පච්චා නිපාතිනයෝ. එහෙම වුණට පාසේ ඒ ආසාධ බැඳ පුද්දුව ගෙදර දක්ෂවෙන්ෝන. උදේ පාන්දර නැගිටින් දඕන. පුබ්බුට්හායිනියෝ පච්චා නිපාතිනයෝ ඒවාගේම කලින් නිදාගන්න හොඳනෑ. පස්සෙ නිදාගන්න ඕන.කිංකාර පටිස්සාවිනිියෝ මොකදද කෙරෙන්ඩ තයෙනි කෙල බලන්න ඕන කුසිේ වලම්පිඟන් වහලද හෝදලාද. දොරුවල් වහලද ලයිට් නිමලද ඒ කැලිකසල තැන්තැන්මල තියෙනවාද ඒවා පොඩ්ඩක් බලලා ඉඩගට වතුර තියෙනවද හදිසිරයට බෝඩ වතුරට එකක් තියෙනවාද ඉතින් ඒවාගේ අර පොඩ්ඩක් කල්පනාවේ කංකාර පටිස්සාවිනියෝ කියල කියන්නේ මේ කුමක්ද කෙරෙන්් ඕනන කියල පොඩ්ඩ බල කියලා නිදාගන්න කියනවා. මනාප චාරිනිියෝ මනාප විදියට හැසිරෙන්න්නේ කියන. ස්වාමයාකි මනාපවිදියට තමන් මනාපවිදියට මහත් එල ගෙදරීින් එපාකෙන් මේතම් මේ තියෙන්නේ පවුල් ලවුල් වලක්වන ක්‍රම මනාපචාරණියෝ පියවාදනියෝ කැමැටි දේවල් කතා කරන්න කියනවා මන් කැමිති දේවල් නෙවෙයි මහත්තය හැමසිි දේව ඊළඟට ඒන් හිවෝ කුමායෝ සික්කි ත බම් මතක තියාගන්න බුදුරජාන් වන්සේ ලෝකයේ දිහා ඇස් පහකින් බලනවා. එකක් තම ම ඇස බුදුරජාන් වන්සගේ මසඇස කිලෝමිට්‍ර දහයක් පේනවා බුදුරජන් වහන්සට කිලමිට්‍ර දහයකින් එහා තියෙන වැලි කැටිත් එච්චර පේනවා ගස් ගල් වන පරුවත විනිවිධ පේනවා බුදුරජාණන් වහන්සිට. දිවස තියෙන බුදුරජාණන් වහන්සේට මේ සත්වයා උපදින්න මැරෙන ලෝක පේනවා මේ සක්වල කෙලොවරටම පේනවා. ඒ ඒ සක්වලවල් මෙතකයි කියන්න බැරි තරම් පේෙනවා මේ ලෝකයේ යම්තාක්ද විශ්වය යම්තාක්ද ඒ විශ්වය කෙලවර යම්තාක්ද ඒතාක් බුදුරජාන් වස. ඊළට බුදුරජාන්සේ ප්‍රශ්ඥා ඇස කියල තිෙනව ඒ ඇසම් බුදුරජාන් වහන්සේට අවිද්‍යන්ධකාරය දුරවෙලා විද්‍යාලෝකයේ පහළවෙලා ප්‍රශ්ඥා ආලෝකින් කිසිම දැන අඳුරක් නැෑ. ඊළට බුදුරජාණන්සයට බුදු ඇස පේෙනවා ඒ කෙනෙක්ගේ ගුණධර්ම තියෙන මට්ටම් පේනවා. සරවචඥතාත් ඇස කියලකත්තිෙනො සම තැස කියයා හැම්ම දෙයක්ම බුදුරජන් වන්සිර පේනවා. දෙවියන් මරුම් බබුන් සහිත ලෝකී හැම කෙනෙකුගිම විවහාජජීවිත පිරිබඳව අරුබුද හැදෙන හැටි නැට නැතිවි ැටි දුරජාන්ස දන්නවා. අතීතියේ විවාහජීවිතවල අුබුද හැදිච් හටි නතිවිච් හැටි හොඳට පවුල්කාපු පවුල් තිබ හටි පවුල් නසාගත්ත හෙටි බුදු ඇස පේන. අනාගතයේ පවුල් නසාගන්න ඇති අනාගතේ මිනිස්ු හොදරවුල් කන්න හැටි බුදුරජාන්නන්සි බුදහයටට පේනවා. මනුස ලෝකෙ තේමයි දිව්‍ය ලෝකවලත් තේමයි සෑම ලෝකකම හෑම රටකම වෙන සක්වල වෙන චක්‍රාවයාට වල පවා මිනිස්සු කසාදු බැඳල විවහජීවිත ගත කරනවන. ඒගත කරන විහජීවි අවුල් වෙන හැටෙයි. ඒ විවාහජීවිත සංසිින්දින ඒ විවහජීවිත හොඳට ගත කරන හැටි පේනවා. ඒ පෙනෙන බුදුරජාණන් වහන්සේ. ඒ සම්පූර්ණ සෞරවච්චනතා ඥානයේ එක වචනයක් වදාලා මේ කාන්තාවන්ඩ දූලා ඔයාල විවාහවේ ව්‍යාජීවිතයගත යනවනම් මෙන්න මේ කරුණුටික ඔයාලගේ ඇති කරගන්න බල නිදාගන්නකුට පස්සෙ නිදාගන්න අවදි වෙනකුට කලින් අවදිවෙන්ඩ. ඊළඟට මේ මොනවද කෙරට තියන්නේ කියලා චුට්ට කටයුතු හොය බල්ලා නිදාගණඩ. ඊළඟට පතා කරන්න පියවාදින ස්වාමියන් කැමැති දේවල් කතා කරන්න. හැසිරෙන්ට ස්වාමියන් කැමැති විදිහයට. මේක තමයි විරවාහ ජීවිතය කියන්න. නැත්තම් බලන් ඔන්න කලින් ගෙදරේ නැන් දම්මලමාමලා හෙම නැත්තන් ස්වාමියයාගේ ඔන්න අරබු දැතිව එක දැන තමයි මේක කලින්ම නෙදාගන්න. අනිත මොනෝුනක් කමන ගෙදර දොරුවල් වහලද කෑවද බීවද කුසි වලම්පිකම් සත්තුලෙව කනවා දහෙවන්නෑ මේක කලින් නිදාගත්තගෙන ඔන්න ගිනි පුර පටන්ගන්න. ඊටවාස ගෙනවන අපි නැගිටල අතුපතු ගාලාකාණබන දේව ලොක්කොම හදරනකල් මේක නිදාගන තවම කලො දේ ැගක්ති නෑ කියෙලා ගෙනනි පුරටන් ගන්න. ඊට පස්සේ මේ පටන්ගන්නවා මේ කනවා බොනවා මේ නිදා ගන්නවා මේ දොර වැහවද. ඊලංගට මේ වලම්පිගන් මේ හෝදලා දඒවා ඇහුවද කියලා කිසිීම හිවිල්ලබ බැවිල්ලක් නෑ ග්‍රදි ටික හෝදලලාද ඒවා කිසිම හිල්ල බැවිල්ලක් නෑ කියලා ඔන්න ගනිිපුපර පටන්ගන්නවා ගෙවල් වල අරබුද පටගන්න හැටි. ඊට පස්ස පටන්ගන්නවා මං කැමැති නැති විදිර මෙයා ඉන්නවා මං කැමිති නැති විදිහට මේ කතා කරනවා. ටන්ග ද සමහර පවුල්ල අවුල්ල ලතින සමහර අදකාලයේ සමහර ගැල්ලමයි කෝට්ටන්දයනවාඒ එකකා විලාසිතතාන්දන. සමහල්ට මහත්ත ඒකට කැමති ඔයි විදිටාන්දන්න එ පක් කිය න එතිකුට නොෝනකකින ඒව මො දොයි හැමතනම තියන්නේෙ අනේ ඔයා දැකල් නැද කියලා. නමුත් එහෙම කිව්වට අ මහත්යා දමද නනි පවුල් ජීවිත ගත කරන්න රටේල්ලෝකේවතියනේ බව හැබැව නමුත් මාර්ත්‍යයකට කැමිතින. ඊතැනින් ගිනි පුරක් පටන්ගන්න ඊට පස්සෙ කතා බහ කරන විදිහ එතුට කිවෝත් මහන්තය කිවත් ඔයානම් ඔය විදිර කතා කරනොට මං කැමිති නෑ කියලා ඒ ක්මනට බිරිඳ හංවර වෙන්ඩුවෝ නැත්තම් පවුල් අවුලක් කටගන්න මෙකින් පතන්ගන්න ගිනි පුරා ඒ ගිනිපුරට තමයි අනිතව එකතුවන්නේ ඒවාට ඊට පසෙ පස්සේ කතා කරන ක්‍රියාකරන ඇතිරිනේවා දරවාගේ එකතුවෙල එකතුළ මේක මහා ගිනි ජාලාවක් වෙලා පවුල් දෙදරන තැනට එනවා. ඒ නිසා භහග්‍ය දුන්හසේ මහා කරුණාවෙන් දුන්න අවවාදයක් මේක. කරු කාරුණිකව දුන්න අවවාදය. ඊ කියයන්නේ මේ සමන්ලට ආන්ඳී නෑ ඇඳුම මූල් කරගෙන කතා කරන විලාසී මූල් කරගෙන. පවල් කරරිච්චේවා අර්බුදඇතිවවෙච්චේවා නැන්දලවාමලා දරුව වෙන් වෙච්චේවා අපි හල දෙෙනවා තන් බුදුරජාන්සේ බුදවෙසිමිෝ දකිනවානින්. ඒ නිසා මේ මතකතයාගන්න ඕන කාරනාවත් තමයි සාමාන්‍යයෙන් දූලපුතාල ආදරය කරන කාලේ පෝර්ණ එකෙන් මැසි් යවලා කෝල් කරලා ඒ විදිහෙට යල්ල සතුට වෙනවා කතා කරනවා මුණ ගැහෙනවා. තොට ඒයාල මොන ගැහුනට කතා කලාට යාලරේ නඩත්තු කරන්න ගෙවල් දෙකකින් අම්ම ලතාත්තල නැමු දෙන් ගෑන්ලොමය මේ පුතාට විවාහ කල්ල දුන්නට පස්සේ ඒ ගෙදරී මොව නිදහස් කරනෝ මෙකැන මෙයාව අතෑර ල දෙන්නේ ඉතුට මෙහිට වර්ගකීමක් වෙනවා මේ පුතාට එතුට මේ මේ ගෙතර දෙ මේ දෙන වර්ගකීමක් ඉතුූට දැම් මේ දෙන්නගේ පෞජීවිතය සාර්කවෙන්නේ මෙසේ ගැහව කියලා නවෙේ පෝර්න කෝල් කලා කියලා පවල් ජවිත සාර්ථක වෙන්නේ. ඒ දෙන්නා මේ හිනාව වී කතාකර හිටියය කියලා පවදල් ජීතය සාර්ථක වෙන්න වෙන වැඩටිකත් තියනවා ඇයි ැ උයාන් ඕන ගෙදර පෙදි හෝදන්න ඕන. ඊලංට එන්න මිනිසුන්ට කතාබහ කරන්න ඕන. දැන් වෙන වැඩිකත්තිය නො මේ දෙන්නගේ පවුල්ජීවිත ඉසර හට දෙන්න එකටඉදන්න. යාළුවෙල ඉන්න කාලෙ දෙන්නා එකටීට තිබ්බේ නිතර කතා කරන එක නිතර මැසී්‍රහනක විටි විට මුණ ගැහිෙනකි තමයි ආදරය යාලා දෙන්න වෙන්වෙන්න ඇතුම් රැඳ වෙලාව. පවුල් ජීවිතය කසාද බැන්දඩට වසේ හිම බෑ. කාසාද බැන්දට පස්ස මැසසි්ජක්කින් ගසාද රැකෙනවානම් කෝල් එකින් ගසාද රැකෙනවන දෙන්න මුුණ ගැහුණ කලා කසාද රැකෙනවවා හෙන හැම කෙනනාගේම ගසාද ටික යන්නබැයි මේ ප්‍රීතිය සොම්න්න අ සිංයුත්තව. එ වගකින් ගිවල් වල වැඩ කියලටිකත්වයනු එක තමයි වගක මක්මකසාද ජීවිතී තාස්මාන්තතිය කුමාරය වවංචික්කි තබ්ා තතාගෙතන් වන්සේ දේනි කාරණාව විස්තර කරනවා ඒතයේ බත්තු ගරුණෝ භවි්සන්ති මාතාතිවා පිතාතිවා සමනක් බ්‍රාහ්මනාතිවා තේ සක්කරිස්සාම ගරුකරිස්සාම මානිස්සාම පූජිත්සාම අබ්බා ගතේච ආසනෝ දෙකේන පතිපූජෙස්සා මාති. ඒවන් හිවෝ කුමාරියූ සික්කිත අබ්බා. තමාගේ ස්වාමයා ගරු කරන පිරිසෙහින්නවා. අම්ම තාත්තා ගරු කරන වැඩි හිටියෝ ස්වාම ස්වාමයා ගරු කරන සමනබ්‍රාහ්මණවරු න්නෝ. ඒ අයට තමුණුත් දරු කරන්නවා. ජ නොවනාට නීතිදහඩ බෑ ඔයා ආරය ඇසුරු කරන්න එපා ඔයා වැඩියේ හි අන්න එපා මේ අන් එපා කියල එහෙම නීතිදහණ්ඩ බෑ කියනයි හේතුව නැත්තම පවුල් දෙදරෙනවා හේනවා. එතුකට ඒ මහත්තය අම්මට ගරු කරනවා නම් සක්කාර කරන ඕන ඒ මහත්වයට අම්මට ගරු සක්කාර කරන්නේ ඒ අවස්ථාව හේතුව තමයි දැම් මෙයා ඉන්න මෙයාගේ ෙතර නෙවෙේ නදුව ඉන්න දුවන්නේ මහත්්‍යයාල ෙදර ඒ නිසා මහත්තයක් ගරු කරන ඒ අයට කතා බහ කරන්න සම්පූර්ණ මහත්වයට නිදහකට දෙන්න වෙනවා. ඊට පහසේ මහත්තය යන් හාදුර නමක් ගෙන්න්නම් බණහන්න ඉතින් ඒකට තමන් අකුල් හෙලන් හොඳන බාධ කරන්න හොඳනෑ. මිත්්‍ය අදදුෘෂ්ටිය කෙනෙක්ගෙන් බණහනුවන කරනු කරණ තේරෙන විදිට හිමි කියල දෙන්න ඕන නමුත් එක පෝරම හැම දෙ කන විරද්ධ වෙන් හොදන ැතන් එතනින් ගිනිිපුර පටන්ගන්න ඊළඟට මහත්තයා කැමැති යහළු හිතමිත්‍රාදීන් ගෙදරටෙනවන ඉතිං ඒ අයාවට පසේ කෑම්බීම ටික හදල දීල තේකක් හදලදීලා සමහර තමන්ට රුස්සන් නැතිරන්න පුළුවන්. තමන්ට රුස්සන් නැතිරන්න පුළුවන් නමුත් තේටික හදලදීල තමන් සංග්‍රහහි කරල පොඩ්ඩක් පැත්තකට යන දිට ජීවිතය හදාගන්න වෙනවා. ඒ මහත්තයා ගරු කරන ඇසුරු කරන චරිතවලට බාධ කරන්න එපාකය නැත්තන් ගිනි පුර හටගන්න. ගොඩා පවුල්ල අරුබු දැඇතිවෙනවා සමලට දලා මහත්තය නිතරම් ඇතිම අපි හොඳටම දන්න සිද්ධිනෙවෙේ ඇයි පවුල් වුල් කියීයක් මිනිස්සු වෙලා කතා කරනවාද. අපේ මහත්තය මේ අම්මත්්‍යක් කතාව වැඩි මේ එයාට අමතකවෙලා මාව බැඳල ඉන්නෙ මාවයි කියලා එයත් එක් මයි කතා අවිත උට මං කියනවා තින් දුව තමන්ගේ අම්මත් එෙ කන කතා බහ කරන්න වැදූ අම්මානෙ. ඒව නාට ඉතින් හොමක් කතාවත් වය නවාද කියලාන්න ආය කැරගෙනනවා ඉති ඒ නිසා අපිට ඒ වෙලාවට අර ඉරිසියඔ ගෙවල්ල් ගොඩාක් ඇතිවෙන ඉරිසිියාවල් ඒ තමයි සමහර වෙලාවට ඒ විදිහෙට අර නෝන මහත්තයට වාරණ දැෑ මටවාස්සේ මහතය ඔන්න දැන් කොමරයේ බැන්ද අලුත්තැනි. ඕ කිය දයාලා අමල්ත්තක වැඩට කතාවට යන්න ඇතාත්තලත්තක වැඩිය කතාවට යන්න අර ඇසුරුකරපො ඇත්ත කතාවට යන්න. ඒ අ හහිට පසු වෛරයක් හිතේ හදාගන්නවා අපේ කොල්ලා වෙනස් සුනේ අරකි බැන්ද දවසින්දලාකය. රසේයාලා අරයට අරයාගේ අඩුපාඩු බලනෝ. නිට වස හිනා වුනත් වැරදි කතාගලත් වැරදි ගමනක්බිමනක් ග්‍යත් තෙරදි. තින් ලෝතුරාබුදුරජාන් වන්සේ ඇස් පහකින්දේ දැකලා ලෝකේ. අතී තනාගත වර්තුමාන හැම පවුල් ජීවිතයම දැකලා බුදු වැසින් දැකළ දේශනා කලා මහත්තයා ඇැසුරු කරන ගරු කරනයට බාධ කරන්නේ යන්න දෙපා නැත්තම් පවුල් අවුල්ලෙනු ඇත්තරම පෞුල්ජීවිතයක් රැකගන්නේ රැකගැනීමේ ලොකුම වගකීම බිරිඳ සතුයි ඒ එක පාරම යල මම කියපුගම මේ කාන්තාවන්න බර වැඩි කරනවා කියලා ඔ යාල හිතන් එපා මේ බුදු දේ බුද්ධ දේශනාවනි ලෝකෙ මමනන් දන්න විදිහට. මම දන්න විදිහට මෑත යුගයේ පවුල් කීයක් රැකිල දේනවද බිරිඳ නිසා බිරිද තමයි ඒ පවුල රැකගෙනීන්නේ. පවුල් රැකීමේ පුද්දුම විස්්මිත හැකියාවක් පවුලක් රැකිගැනීමේ හැකියාවක් කකාන්තවතුළතිය. ඉතින් එයා බැලස්සුනොත් එයා දරාගත්තොත් එයාගේ හැකියාව තිබ්බොත් මහත්තය කොයි වගේ චරිතයක වුණනත් ල ඉපදින ලමයිට තාත්තකි කම්ම කෙනෙක් ඉන්න පවුල කදා ගන්න පුළු මේ ඒ අම්ම අම්ම තුල තියෙන දරා ගැනීම ති මේ කොතන සිංහරි පවුල කවුල්ල නිසාහනි බුදුරජාන්ස මේ එක දශනා කරන අපිට මේ එකක පරම තේරෙන සමට අදැහින් තියෙනට මවා කියනකට තේරෙන ඇති ඇත්තන භාගිතුන්ාන්සමික දෙක්න කියලා අපි තුන්ගනි කාරණාව බලම් ඕන පලවිනිියක තමයි තමන් ගෙදර කඩිසරවෙන එක ඒකන්නේ කලින් මේ අවදි වෙන් වන පස්සේ නිදාගන්න ඕන කටයුතුව වෙලා බලන්නව මහත්තය කැමතිදි කතාබා කරන්න වන මාත්‍යයක් කැමති දිටහසිරෙන් ඕන මේ එක තම ප දේවිනියක තමයි මහත්තය ගරු කරන චරිතවලට තමනුත් ගරු කරන්න ඕන මහත්තවයටට තමන්ගේ අම්මට තාත්තට සලකණ්ඩ ගරු කරන්න කතාබා කරන්න පරිසරි බිරින්දර ඒකට බාධා කරන්න හොදන. හත්තේ යන එන පන්සල් මහන බණ ඒවට බිරිඳ බාදා කරන්න හොදනෑ. ඊට පස්සේ ඒකන ඉස්සර සෝහංවෙච්ච මෙද විසාකා ඒනම චූල සූ බද්දා ඔයවාගේ සෝහංවෙච්ච සකදාගාමි වෙච්ච ඒවාගේ කාන්තාවූ මිත්‍ය දුෘෂ්ටික පවුල්ලොලට ගිහිල්ලත් යසට පවුල් කෑවන් අරබුද්යක් හදාගන්න ඇතුෝ. මිට පස්ස තියෙනවා ්‍රස්මාතිය කොමාරියෝ ඒවන් සික්්‍යි තබ්බා. ඉතුට අර ඒවාගේත්තියතිින් බෞද්ධ පවුල් බෞද්ධ පවුල්ල එක් එක එ වෙන තම් මේ සිංහල මිනිසු සිංහල මිනිසුත්ත එක් මේ විදිහට මගුල් තුලාවෙදී ඒ මිනිසුන්ට යමක් නුවනින් තේරුම් අරගන ඒ පෞද්ජීවිතය සාර්ථක කරගන්නට නොහැකිවුුණොත් තිඒ අවාසන. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. තස්මාතය කුමාර ඒවන් සික්කි බං ෙතයේ බත්තු අභහන්තරා කම්මන්තා උනාාතිවා කප්පාසාතිව තත්ත් දක්හෝ බවිස්සාම අනලසා තත්රූපායි විවංසනා සමන්නාගතා අලංකාතුන් අලං සංවිධාතුන්ති. බුදුරජානාසි දේශනා කරනවා යංකිසි තමන්ගේ ස්වාමයා කරන රැකි අවත්වයෙන. ඉතුටේරම ස්වාමියා කරන රැකියාවටැන ස්වාමියයාවස්සාවක් කරනවන. ඒ රස්සාවට එයා යනේනයකි පහසු පිණෙස තමන්ගෙන් වන්න ඕෝනදේ කරන්නකින. ද ඒ කාලෙ නම් ගොවි තැම්බත් කරින් ඒ වගේ ඒව. අද කාලෙ මහත්තය රජීරස්සාාවක් කරනවන එයා ගැඳුන්ටික පිරියදක් කරලා දෙනක බෑක හරියට හරිගස් සල දෙනයක. එ වැරටයන් ඕවන බලුටික ලංකල් හරිග සලයි දෙන ටික සපර්තු සරිපු ඒවටික පිරිියොලක් කල දෙනකට අඒකදාගෙනය නොන ඒක පිවල්ට හරිග සල දෙනක ඒක නොෝන කරන්න ඕනක ඉටස ආපුගවම් ඉටවස ඒ කටයුතු ටික ද මෙ මහැබැයි මේ සියලූම පසුබිම තියෙන්නේ බුද්ධකාලයේ කාන්තාව රැකියාවල් කලන. ස්වාමී මූලික පවුල් තමයි බුද්ධකාලය තිබ්බි. ඉතුවට මේ තියෙන වතාවත්ික හරියට කරගන ඒ විදිහට කරද බිරිද රස්සාවක් කරන බිරිඳක් මේ මොනොත් මේටි කොක්කොමටික වෙනස්ෙන්න්නන හිතුවුට සමාහරලාට වෙන්නන්නේ මහත්තයට මිටි කරන්න නව ඉති මේ අමුතුම ලෝකයක්ඉති.ගෝහමරි අට දෙන්නග දෙන්නගේ රස්සාවල් කරන එකට අර උඹ රස්සාවට කැමිතින උඹ ඔහහි පලයන් මං මෙහි යනවාකට අර දෙන්න දෙන්නෙක් විදිට නෙවෙයි සහයෝගෙන් කටයුතු කරන්න කියවා. එතුට එයාගේ රස්සාවල් වලට රස්සාව එයාට පහසුවක් කරගන්න යනෙෙන ගමන්බිීමංවලද යයට පහසු හදල දෙන්න කියෝ. ඊට පස්ස බුදුරජන්සේ දේශනා කරනවා. අස්මාතයේ කුමාරී ඒවන් සික්කි බන් යෝසෝ බත්තුූ අබ්භන්තරෝ අන්තෝ ජනෝ දාසාතිවා පෙස්සාතිවා කම්ම කාරාතිවා. තේසන් තංච කතතුූ ජානිස්සාම අකතංච අකතතූ ජානිස්සාම ගිලානාණංච බලාබලන් ජානිස්සාම. මේ කියන්නේ ඉස්සහර. ඒ ස්වාමියයා යටතේ ඉන්න වැඩකරන හිතමිත්‍රාදී ඉන්නවා. වැඩකරන දාසකංකරුවන් සිටිනවා. ඔුන් ඩ කලාද නැද්ද හරිට කලාද ඔුන්ට කෑම්බීම ලැබුණද ඔවන්ට ලෙඩත්්දුකක්ත්ේෙනවාදටයයි බෙහිත්්‍ය අත්තාද ඊලන්න වැඩ කරන මිනිසුන් මේ මනුසයට මේ වැඩි කරන්න පුළුවන්ද කියලා ඒ තේරුම් ඇරම් බිරිද ඒගන වැඩිහිමිකින් එන්නක.ැන ඒකාල්ලෙ තිබ්බ දේවා. අද කාලෙ හැටියට ගෙදරට තමන්ගේ ගෙදර යන් කිසි වැඩකට මිනිස්වාාවෝත්තයේම? ඒ මිනිස්සුන්ට සංග්‍රහ කරන එකයි ඒ මිනිසුන්ට රිඩක්්දුකක් වුණු උපකාර කරන එකයි හොයා බලන එකයි ඒවා බිරිඳ විසින් ඒකටත් සහයෝග දක්වන්නඔඕුන් කියා. තාස්මාතිය කුමාරියෝ ඒවන් සිකිත බං ියං බත්තා ආහරිස්සති දනංවා ධ්ඥන්වා රජතන්වා ජාත රූපන්වා ස්වාමියයා හරිහම්බපු කරණ මෙවතියනවා ගේ දුරු ඉඩකඩන් යානවාන් වටු පිරි බෞබෝග ධනදාහන්නේ මිලමුදල්. සං ආරක්කේන ගුත්තියා සම්පාදස්සාම එක රකිින්ද එයා වගකීම ගණ්ඩ ඕන. තස්ස බවිසාම අදත්ති අතේනි අසොන්ඩි අවිනාශ කායෝති. ඒ දූර්ත වෙන්ඩිපාකනව මනුසයාගේ ධනී නසන කෙනෙක් වෙන්ඩිපාකයනවා කවදාවත් බැඳපු මහත්තයගේ මුදල් හොරකම් කරන්නපාකිනවා ධනේ හොරකන් කරන්නපා කියනවා. ඊළඟට සුරාසොන්ඩ පෙන්ඩිපා කියලාන බිරිඳක් කවදාව බොඩ හොඳනෑකය. ඊලාලට පරපුරුෂයන් සේවනය කරන්න හොඳ නෑ කියේනවා. බුදුරජාන්වාන්සේ දේශනා කරනවා ස්වාමියයාගේ ධන්නේය ඇ රකිින්ඩ ඕන කියන. රුපියලක් හරි නහත්තික ොත්තේම මනුසය අම්බ කරන දේනි. තමන්ගේ මනුසයනි තමන්ගේ මනුසය අම් කරන දේ මොකද රුපියලක්ව නනාහත්තිි කරණ්ඩපාකය. ඒ රැක ගන්න ඕන කියෙනන විනාශවයන පෙති වලක්වා ගන්න ඕන කියන. ඉතින් ඒ නිසාම් බුදුරජාන් වන්සේ දේශනා කරනො ම මේ කෝකු මාරියෝ පංචෙහි දමේ සමන්නාගතෝ මාතුගාම කායස්ස බෙදා පරම්මරණා මනාපකායිකානන් දේවානන් සාහවි්‍යතන් උපපද්‍යති. මේ කාරණා පහන් සමංවිතව කසා දෙයක් කරගන හිටියෝ මැරුණට පස්සේ නිර්මාන රතිී දිව්‍යලෝකය උපදනෝ නිර්මාන රතිී දදිවලෝ. මේ ජීවිත කසාද මෙැදරලා කොච්චර කාලයක් ඉන්නවීද. සාමාන්‍යයෙන් අවුරුදු දැ ඔයා අවුරුදු විස්සෙන් විසි පහෙන් නම්බාදඉන්නේ අප මනුස්සෙ කවුරුදු අසුවකි ඉන්නවා කියල කියන්නකු තු රවුරුදු පනා කැටක්ක යන්නක විවහත් ජීවිත. ඉතකුට නිර්මාන රතිය කොහොමද. නිර්මාරති මනුස්සොලෝකෙ අවුරුදු අටසීයක් නිර්මාණ රති එක දවසයි. මනුස්සලෝගේ අවුරුදු අටසීයා නිර්මාන රතිය එක දවසයි. එවැනි දවස්තියහක් මාසයේ මාස දොල්හක් අවුරුද්දයි එවැනි අවුරුදු අටදාහක් නිර්මාන් රති ලෝ මේ ආවිෂතියන. එසකුට ගණ හදන්න ක එක දවසක් අවුරුදු වටසීයයින මනුසවුරුදු මනුසවුරුදු වටසයක් එක දවසක් වෙන දිවියලෝකයේ අවුරුදු වටදහක් ඉන්න ආවිෂතියනවා. දෙ මේ පෝට සිල් දර ූත් නෑ සල් ිහිල්ලත්න චෛත්‍ය විහිර විහාර බැඳලත්නේ ගෙදර මනුෂ්‍යයා යට තෙඉදලා දෙ මේක අමාරු ඇ අපි කැමිති අපි කැමැති දේ කතා කරන්න ඕන අපි කැමිති විදියට ඉන්න ඕන ඊට පස්සේ අපි කැමිතිය ඇසුරු කරන්න අපි කැමිතිේ ඇසිර කරන්න හොඳනෑ මහන්සුනා අපි කැමිති වෙලාට අමාරුවයි අපිට නිදාගන්න ඕන කැමිති වෙලාට ඇහැරෙන් ඕ ඇ මේ මහන දුකක්ද මේකටද පවෞු ජීවිතය කියන්න අපිට ඕන විතිර නිදා ගන්නනෑ ඕන දිවිට ඇරෙන්ඩ නෑ මම්ම හැම දෙයක්ම කරන්න ඕනෙද කියලා අපිට එන්න ඇද යම් පීඩනය පීදනයක් නැතැයි නොකමි පීඩනයතිේ න හැබැයි පීදන තිබට ඒ අවුරුදු පනා කටත්වය අවුරදු පහක් වෙත. ඒ මේකට හුරුවෙන කල්ල පීඩනය තියෙන්නේ. හැබැයි මේකින් විපාකෙන් ය නිම්මර්රත ඒපද නැටවස්සේ. අවුදු අටසියක් ඒ දිිය ලෝක එක දවසයි. එනි දවස්තිහාක් මාසේ මාස දුොලාක අවුරුද අවුරුදු අට දාහක් ඒ නිමා රතියේ ස්වභාව තමන් නිර්මාන රතිී තමාන්ට කැමැති කැමිති සැප උපද්දුවන්න පුළුවන් ආය උයන්න ඕන කියලනෑ ඇඳුම් හෝදන්න කියලනෑ තමන් කැමැති කැමිති දවල් ලැබෙනවා. එයා දුන්නේ මහත්තය කැමිති දේ දුන්න. මහත්තය කැමිති වචන දුන්න මහත්තය කැමිති ක්‍රියා දුන්න ඊළඟට මහත්තය කැමිතිය ඇසුරු කරන්න දන්න. මහත්තය ගරු කරණ අය ගරු කරන්න දන්න මහත්තය හම්බු කොරපු දේවල් මහත්තයාටම ප්‍රෝජේන ගන්න රැක්කා. එටි ඔොක්කුම කරගෙන මේ ජීවිතයේ තමන්ගි හැගීන් දෙනින් ගොඩා කියට යවා ගැත් අ බිරිඳ. මේ පු්‍ය විපාකෙන් මරණින් මත්තයා හිතන හිතන දෙවල් එයාට ලැබෙනවා. එක දවසක්වත් එයාගේ කැමැත්ත පාලනය කරන්න දවසක් එෙන්නේ. එයා මගේ රූපයේ හොඳ නෑ කියල හිතුනොත් වෙන දිවිරූපයම් ඇැවෙනවා. මේ කටහඩ හොඳ නෑ කියලා හිතුනොත් එය වෙන කටහඬක් හැදෙනෝ. මට දැන් සින්දුහන්න ඕන කියලක් හිතනට ගීතඇහෙනෝ. මන්න මේ නැටුම් බලන්න ඕන කිීමට නයුත්ය කණ්ඩයම් ඇවෙනවා. මට දැන් අහවතැනට යන්න ඕනකින්ුට අහවතන්ට යනෝ දැන් මෙතන මනාපචාරනයව නොත් මහත්වය කැති නති ැන්වලට න අන් බ. මහත්තය කමැති නැති තැන්වලට නොන ගියොත් අමනාප්‍රචාරණී මහත්තය අමනාප තැන්වල මෙයා චරණය කරනවා මේක පුද්දුම ප්‍රතිපදාවක් සුගති ප්‍රතිපදාව භාග්‍යතුන් වහන්සේ මෙලොවනියුත් අනුග්‍රහ කරනව පරලෝනිතු අනුග්‍රා කරනවා තින් මැරුණට පස්සේ කෙනෙකුට සුගති යම පිණිස දේශනාකරපු ප්‍රතිපද ඒ නිසා පවුල්ජී විතයක් ගත කරලා යන විදිට එවැනි වූ නෝන කෙනෙක් ඉන්න මහත්්‍යයක් ඉසින් ඒ මහත්තයා ඒ නෝනගේ හිත සතුටු කරලා එයාට ආදරිය ගෞරවීදීලා එය එයාට වටිනාකමක් දෙන්න නහත්තයට බැරි වුණොත් ඒක මහත්තයේ වාසනම් එහෙම නෝනගෙනෙක් ඉඳ ඉති ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මහත් එෙක් හොයා ගැනීමේදී නම් බුදුරජන්සි දේශනා කළේ රූපෙටත්තු රූපයයි ධනයයි කුලයයි ඊළන්ට සීලයයි ඔය පැත්තෙන් ගත්ත පල් පලවෙනි දැනට එවවා හොඳ ගව මහතේ ගැසීලේ හොඳ චරිතයත්වයෙන වහන්සේ. රූපය තෝන ධනය තෝන වස්තුව තෝන නොවුන් මහත්තය හොඳ චරිතවත්නම් සැකක් නෑ නෝවනට ගෙදරින් එලීට බැෑසට පස්සේ මේ මනුසය සල්ලාල කමයයි කිය. නාස්ති කරයික තුරු කසාද බඳින පිරිමිළමෙක් තමන්ගේ නෝනා වෙනුවෙන් දන්ඩ පුළුවන් උපරීම ආදරී විදියට එයාගේ ජරිතය හොඳට තියාගතා ඒවිතරක්න විභාගවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සිංහාලෝවාද සූත්‍ර මං ඒ කාරණාවත් අර අලුතන් වහන් ජීවිතයට පත්ච්ච මේ දරුවන්ට සිහි කිරීම පිණිස මේ දේශනා කරන්න දුරජාණන්හන්සේ වදාලා ඔන්න නෝන කෙනෙක් ගෙනගෙන නවා දැන් අපි මෙතෙක් නෝන ගැනන කතාගළ බිරිඳ ගැනෙන දැන් ඕන මහත්තය ගැන කතා ක ඉතකුට අර කෙල්ල ගෙන්නගෙන එන්න මේකුතා දැන් අවුරුදු අදකාලයට න අවරුදු විස විශසක් විතර නැතැම් විසි දෙකක් විසි තුනක් පිසු පාකරරි අවුරුදු විශ්සක් කරම්මල මේ කෙල්ලව රැක්ක් කණ්ඩ දුන්න බොන්න දුන්න ඉතකොට පෝෂණය කළ ආරක්ෂාව දුන්නා. මලක් වගේ පනවගේ හැහැවගේ හදාගත්ත ගෑන්ලමය තමයි සම්පූර්ම වෙනගෙනෙග බාරයට දෙන්නෙනේ. මොකද එහෙම දුන්නා මේ විදියට මේ ස්කෝලෙටවත් මේ නිදහස් කරලන්නන මොන්්ඩිසෝරී අදින් තමගේ භාරීතයයාගෙන ඉගෙන ගණඩ විතර ඇය්ව. ස්කෝලෙ තමන්ගේ බාරිතයාගෙන ඉග ගණ්ඩ විතරයි ඇව්ේ ඊළඟට විශ්වවිද්‍යාලයේ ඉගෙන ගණ්ඩ විතරයි ඇවේ. රස්සාාව කරන තැන් රස්සාාව කරන්න විතරයි යැවවේ. දෙසක්කාඒ ගෑන්ලොමගේ සියලු බර වගකීම අම්මයි තාත්තා ඥාතෙන් තුළ තිබ්බේ. දැම් මහත්තයෙකුට දෙනකුට එහමනවෙ. සම්පූර්ණයම ජීවිතයේම අත්තැර ලදන්. ඒක අම්ම ලඩන්නය මල ගෙදරදී. අම්මලාම මගුල් කතා කර අම්මලාව මගුල් ඔස්සවරම් අම්මලාම මේ දරුව කසාද බන්දිනකුට මේ සාරිපොටෙන් ඇස් පිහෙදාගන් මේ ඇස්වලින් කඳුළු වැටෙන්නේ තමන්ගේ ජීවිතෙන් ඇඟින් කෑල්ලක් කඩර කදාගෙන යනවා වගේ තමයි දුව ස්වාමයකුට දීල ඇවනකුට ඔය මගුල් ගෙවල්ල අම්මල තාස්තරලට දෙන් හැකීම ඉතින් එහෙම මලක් වගේ හදලකිෙල්ලෙක් තමන්ට දුන්නට පහස ඒ ස්වාමයාට යුතුකමක් තියෙනවා ඉහෙම දුන්නේ ගෑන්ලොමයට වටිනා කමක්දෙන්න්න ෝ ඊළඟට එයා එයාගේ ජීවිතය තමන්ට පරිත්තියාග කළා ඒකට එයා වටිනාකමන්දෙන් නොවන් ඊට පස්සේ තමයි මේ ලෝකයේ තියෙනවා වැරදිකාමසේ වෙනේ කියංකිසි ස්තිරියක්කෝ පුරුෂේකක හෝ නීතියනුකුලො නෝන විදිහට හැසිරුණොත් එේම ඒ වැරදිකාමසවිනි නිරේයන් අකුසර නමුත් විාහජීවිතයේ ස්වාමයා බිරිඳ එකට ඉන්නවා. එතකුට ඇයට වගේ මේ වටිනාකමක්දෙන් ඕෝන මොක දෑ නරක කතක් නෙවෙේ තමන්ගේ බිරිද ඒ පිණිස බුදුරජන් වන්සේ වදාලා ස්වාමයාගෙන්ඉට යුතු අනිවාරයෙන් යුතුකම් පහර්තියෙනවා එනිසපුතා ඔයාද මේක හිතර ගන්නෝ කත් යුතුකම්පහ සම්මානනාය ඒ තමයි නෝනට ගරුසරු දක්වල කසා කරන්නවා. ගර සර දක්වලාඉතුට කතා කරනකුට දෙව සමාර්ගවලන ඒ කියල කතා කරනවා ඒ කියන එක සාමාන ගර සර වචනයකුත් නව සාමාන්‍යවචනේසා ඉස්සර තිබගවලල් මැනිී කියනවා ඒ ගර්සර වචනය මැනිකක් වගේ කියලා ඊට පස වෙනනැත්තන් යයාගේ නම කියනවා එ නැ අදකරලන්න නංගී කියලක් කතා කරනවා අඉගලා කියල කතා කන්න එට ගොඩක් දුරට ගරු සරුව ඇතිව තමයි කතා කරන්නේ යාට අර පහත් විදියට කතා කරන්නේ ඉතින් එහෙන රන්්ඩුුවෙන ගොටත් සත්තාසිීූපාවන්ගේ නං කියලා එහෙම බෑ එහෙම වැැබැන් දැනම් එහට ගරු ගෞරවෙන් කතා කරන්නවා යක්ෂේ නී කියලවෑ සත්තුන්ග නං කියලබ ගරුසරුව ඇතු යායට කතා කරන්න අපේ නෝනා කියලා ඉතින් අර කටඇරල්ලා ගෞරවෙන් මගේ නෝනා කියන තැනට කතා කරන්නවා. දෙ ඔය ගරුසරු ඇතුව කතා කරන්නේ ඔය යාලුනාට පස්සේ යාල විච් ගෑ ලොම ඇති කියවනීමේ කොල්ලෝ ම එක තේරේෙන්ට කියන්නේ මං යාලුලඉන්න කෑල්ල කියනවා. ඉතුර කොච්චරාර ගෑල් ලොමයත් අට පහත් බවද්ද දුන්නේ කියන්න කසාද බදන්ට කලින්ම කෙල්ල පහත් කරලා. හරියන්නේ ඇ පව්. ඊට පස්සේ ඒ විදිර කතා කරන්න ඕල අර ගෞරවේ ම අපිට ඇහි ඇහි තිය නො දැන් වයි් කියනයකට මට ඇහුණ එක මත්තය කියනවා අප වයිපරය කියනවා. ඉදුර මොනෝ කොහිංආපු නන්තු මොනව කියනවත් තම බැඳපු නෝලට නේද වී කියන්නේ. හොඳ නැඒවා ඇතර මේ භාග්්‍යතුන් වහන්සේ වදාල විස්තරයනුව මනන්හිතන්නේ මේ අකු සල්මයේ වයි කියන්නේ ඒ බැඳපු නෝනටේ ගෞරුවෙන් නොදන එක ච්චර හොඳනෑ. ඊට පස්ස අනවමානනාය අවමන් කරන්න හොදනෑ ඒ කියන්නේ එයාගේ කුලිින් යාගේ අම්මලතාත්තලා එයා ධනමත්ද පෝසත්ද ඒවා කියල යාට අවමාන කරන්න හොදනේ හේතුව බැඳපු නෝනන එයා තමන්ගේ පිරිඳන නරකවච්චන කියන්න හොදන සමහරය රඩුනාට පස්සේ නරක කැත ගෑන්වායට කියන කැත වචනින් නෝනට බයිනෝ දුර යා හිතන්න්න ව ම් ඒවාගේ ගෑන්ු කෙනෙද තම බැද කියව. තමන්ගේ නෝනට එහෙම නම කියනවන. භහග්‍යතුනාස කලින් අවවාද කල්ලා තියෙනවා. නෝනට අවමාන වෙන වචන කියන්න එපා නරකවචන කියන්න එපා පහත් වචන කියන්නලපා එක ස්වාමියගින් වියතු යුතුකා. එයා බිරිදක් විදිහෙට එයා තමන් භාවිතා කරනවානම්. ඉලන් තමන්ගේ බිරිඳනං එයාගේ ආත්මයේ තමන්ට පරිත්‍යයාග කලා නං ඒ කෙල්ලට කවදාවත් නරක වචනෙන් ගතා කරන්න හොඳ නැකෙන. ඊට පස්සේ අනැති චාරියාය කවදාවත් තමන්ගේ බිරිඳික් මල වෙනත් ගෑනුත්තක සම්බන්තාතියගන්න හොඳනැකිෙන. ඒක මන්ගේ නෝවනට දෙන ගෞරවයක් වටිනාකමක්. එයා තමන්ගේ බිරිඳදක් විමර අම්මලතාත්තල මලක් වගේ කොල්ලට දීපියකටයක් ගරු කරන්නඩ ඕන. එනිසා කවදාවත් වෙන ඉස්තරිින් එක සම්බන්තාතියාගන්න හොඳනැකෙන්. ඉස්සරිය වොස්හක් ගේන ගෙදර ප්‍රධානත්වේ අයට දෙන්න ඕන. එක ස්වාමය විසින් කළ යුතු බිරිඳද දැහගත යුතුය එකන්නුවේ මේක ස්වාමය විසින් කළ යුතු දෙයක් ගෙදර ප්‍රධහනන්වේ අයට දෙන්න ඕන එකැනේ. මේ උයන්න පියනේවා යාති නෝනතීරණය කරන්න ඕල. ගෙදර බඩු මොට්ටු ගැන නෝනතීරණය කරන්න ඕන නිටවාස ඇඳුම් පැනදුම් ගැන යාතීරණය කරන්න කඩේ යනයක යාත තීරණය කරන්න ඕන. ඒවිදිහයට සමහර ෙවදල තියෙනව ලස්සනට එක බැලස් කරගෙන යනවා. සමයිට මහත්තය පඩිය අරන් ඕෝනට තමයි පඩිය සම්පූර්ණයම දෙන්නේ. ඊට පස්සේ නෝන එක ලස්සට බැලන්ස් කරෙන ය. මහත්තය සමහර මටේක මහන්තෙක් මුණ ගැහුණ මහත්තයක් කිව මට මත ැට අවුරුදු විසි පහත්දවන්දන්න. ස්වාමීනී අදවෙන්නක්වත් මේ මං අවුරුදු විසි පහක පඩිය මේ පොතට කීයක් වැටිෙනවද කියක් ගන්නවද නැද්ද කර ම දන්නක ඔක්කොම නෝොනග පොතර ටනකෙව. ඊට පස්සේ අවදවෙන්නක්වත් නය වෙල නෑ කිව නෝනැක් ලස්සට බැනස් කරනෙනකෝ මට ප්‍රශ්නයකුත් නැකව. එහෙමත් තවවාන්තය කිවවා ඒ මහත්තගේ පදි ඔක්කොම දාලා නොන කරම් පැනලගේ ඉ නිසාම් මේවා හොඳ ප්‍රඥ්ඥාවෙන් තීරුම් ගන්නවා කෙසේ නවොත් අ නෝනාට ගෙදර අධිපතිකම දෙන්නෝන ගෙදර අධිපතිකම දෙන්නෝ ඊළඟට අ හලංකාරාන උප් ධනීන අලංකාර ඇදුම් යිත්තම් බිරිඳට ඇරන්දෙන් ඕන මේ විශේෂ විෂීමක්. හේතුව තම එයාගේ ජීවිත චරිතය කියෙන ලස්සනම චරිතයේ ස්වාමියයාන්ට එයා පරිත්‍යයක් කලා. එතට ඒ අභ්‍යන්තරවයා මෙතෙ කරැකගනාපු ජීවිතයේ ස්වාමියයාට පරිත්‍යයක්කරපු එක වෙනුවයි ය බාහිරව සරසණඩෝන. මේක උුදට මතකතියාගන්න ඕන කාරණාව. යාළු වෙලා ඉන්න කාලේ මැසේච්චි කරලා කෝල් කරලා මොන ගැහිලා සතුටු වෙලා ප්‍රම සම්බන්තා වෙෙනම ඉගෙනියනවා ඒවන්ට කසාද බැන්ඳට පස්සේ ඒ ගෑල් ඔොම අන්ඳන්ඩ කැමිති ඇඳු කණ්ඩ කමිති කෑම පලඳින්ට කැමිති ආබරන ඒවත් දෙන්න සිද්ධෙනවා ඒකින් තමයි පවුල් ජීවිත නලත්වේ. නැතුවනම් පවුල් දෙදරලයා. වගකීම එක ගිහි ජීවිත බරක්කයන්න ඒක හිති මේ ඔක්කෝම බැහන්ස් කරගෙන කරගෙන යන්න වෙන. ඉතින් ඔය කීවපු කරුණු කාරණනාටි එකක විස්තර කල බලන්න හොය පවුල් අවුල් වෙලා තින ගෙවල්වල ඔහය කොතන හරිතියන දසයක් තමයි හ අරබුදුුවලට හේතුව. ඉටස මේ විදිහට තමන්ගි ස්වාමයා කාරුණික මේ විදිහට තමන්ට අනුග්‍රහ කරද්දි බිරිද සුසංවිහිතකම්මන් දාන බිරිඳකින් වියහුතු යුතුකම්. කලට වේලාවට වැඩ කටයුතුටික කරන්න ඕන වෙලාවට කෑම දෙනක වෙලාවට නැගිතිනයක. එයා හොදට මේ කලට වේලාවට කටයුතු කරන්න ඕ ප්‍රමාදවෙන් හොදන කුසීතවන්න හොඳනෑ සුසංගහිත පරිජන ඊළඟට ගෙදර වැඩකරනයට යාළු මිත්‍රා දෙන්න අම්ම ලතාතලාටත් සංග්‍රහ කරන්නඕ බිරිද. අනතිචාරණයේ ස්වාමියයා ඉක්මෝල කවදාවත් හැසිරෙන් හොඳනැ වෙන මනුසයුත්ත සම්බන්තා හදාගන්න හොඳනෑ. ඊළඟට සම්බතන් අනුරක්හති සැමිය ගේන ධනේ රකි නෝවල් එක විශේෂ කාරණාව. සැමියා ගේන ධනය රකි ඩෝනු. ඊළඟට දක්කා චොහෝති අනලසා සබ්බ කිච්චේස සියලු කටයුතුවෙරෙහි දක්ෂවෙෙන්ඩෝන. ගේ දු රාතුගාගන මිඳුල් අතුපතුගාගන රෙදිටිකෝ දගෙන දරුමල්ලන්ගේ කටයුතුටික බලාගෙන මේ විදිීට මේ කටයුතු කරගෙනනට බිරිදු දක්ෂ ඩෝ. ඉතින් ඒකයි ඒක අයිති මේ විදියට තියෙනකට ඔයි භාංගතුන් ාම්ශි වදාළ කරුණු ගහි ජීවිතයක් සාර්ථක කර ගැනීම පිණිස ඉති සෝතාව පන්න වන විසාකාට තම්මා තාත්තා කිව්ව දේ ගේ ගීන්දර පිටට දෙන්න එපා කියලා ඉකනි ගෙවල් වල තියෙන ප්‍රශ්න පිට මිනිසුත්ත කියන්නපා. තමහර පවුල් තියනවා ගෙවල් වල නෝනගේ මහත්තකගේ ප්‍රශ්නේ තමන්ගේ අම්මයි තාතටවත් නෝනලා කෝල් කල්ලවත් කියන්න නැති. සමහර ගෙවල්ලල තිෙනවා මෙහි කාටහරි වාතයක් ගියයක්ත් කෝල් කල්ල අම්මට කියෙනවා අම්ම මෙහහි ෙදර මනස උඩුවාතයක් ගිය කිය එච්චර මෝඩ බොලඳ චරිත ඉවා පවුල් ජීත ගත කරන. දුට හරිට අවුල්ල යනවා ඊට පසේ පවුල් ප්‍රශ්නඇති කියලා කියකිනවා මෙයුම් පොඩි දේවුනක් කෝල් කල්ල එහෙට්ට කියනවා කියල ඊට පසේ අවසානි කෙල්ලක් ගිහි දෙනවා මෙහහිමතියා ගැනින් කියලා. ඉතිං ඒ නිසාමම්. ලේසි දේවල් නෙවෙේ ඉතින් හරියට පවුලක් බැලන්ස් කරගෙන යනවක් කියලකි. ඇතන මේ කරුණු කරණ විශේසයෙන්ම මේ විස්තර කරන්නේ ද මේ මගල් ෙදර මුල් කරගෙනම නෙවෙයි සමස්තයක් වසේ මොකද මේ ගැරූ පවාහිනියෙන් ගොුවන් විදිලියෙන් සහන්තර ජාදයස්සේ ලොකූ පිරිසකට අහන්ඩ සැලසෙන නිසා කොේ හරිදදුවෙක් කරිපුු දෙෙක් හරි. තමන්ගේ ජීවිතයට අර්ථය අවාද විවාදන්. කර ගැනීම පිණිස නිදාා පහස අවලාධ කර කිරීම පිණිස නිෙවීම හිම මේ දේශනා කරන්න අන්න බලාපන් අන්න බලාපන් කියලා එක එක්කෙනාට ආයුධයක් කරගෙන ගහන්ඩ නිවෙේ මේ බනතියෙන්. කවරු හරි දුවෙකුට හරි පපුතිකුට හරි තමන්ගේ විවහජීවිතය සාර්ථක කර ගැනීම පිණිස කාරුණ එක බුදු බණපදයක් විස්තර කළේ. ඉතින් යසෝද මේ විසාකාවට අම්මල තාතලකව ගේ ග ගෙතර තියෙන ගින්දර පිට දෙන්නෙ පක් ෙවල්ල ප්‍රශන පිට දෙෙන්න්න පාහය ඊළන්ටි පිට ඇත ගින්දර ඇතුට ගණ්ඩි පාකිවා අවට ගෙවල් වල තියෙන ප්‍රශ්න ඒවා ගෙවල්ල කතාවෙන්න්නපා ප්‍රහන නැතුවට ද අපි පිට ප්‍රශ්න කතාවන්න ගේ අන්සේ ඊළඟට දේශනා කලා අයතු රුස් දෙනකොට ය ගන්න අදහසින් දෙන්න ඇති අයට දෙන්නඩපා නය ආපහු දෙනවනම් ඒ අයට දුන්නට කමන්න නමුත් දුන්නත් නැතත් කෙනෙකුට අනුග්‍රහකිරින් වසෙන් දෙෙන්ඩ. ඊළඟට අම්මල තාත්තලා ෙදර නැන්දම්ම මාම ඉන්න තැන්වල උසකඉන්න එපා. ඉටොස් එයාල කෑවද බීවදි කියලා හොයල බලන්න කියලා. ඉති ඒ කාලේ දරලිපෙන්නේ මේ උයන්නේ ති ඔක්කෝම අවවාධන ශාසන දීල තාත්තට ඒකත් මතක් කියවෙලා දුව යිතුවාසේ මගු ගෙතර දැන් යනවා අආර්හි කරත්. ඊටවසේ අවසානය තාත්තා කතා කරලා කියලා තිනෙන විසාකට විසාකා මෙන්න මේ විදදිහටි කියලා මේ ඇගිරි ටික මෙහම එකතු කල්ලා පෙන්න ලතියෙනවා. දුව මෙන්න මේ විදිහෙට කියලා. ඒකත් කිව්ව කියන. නිටවසේ අරය බලාගෙනටු පයි විසාකින් අහල තින පස්සමකත් තාත්ත කිව කියලා තාතක් කිවල් ඉපට දරදානකුට එක ගොන්නට දාන්න ඇතුව. එකක්කුට එකක් හිදැස් තියෙන විදිට දර දාන්න එතවුට ලිපවුඳට පත්වනවාකය ලිපපත්තු කරන හැටිත් තාත්තා කියලදි තියෙනඒයමුතු ලෝකෙතින් ඒ කාල ති නිසාදැ ඉන්න ගොහෙද නිර් ර නිර්මාන රති රැජ්ිනී නිර්මාන රතියේ සොනම්මිත දිවිරාජයගේ බිරිඳ විදිරන්නේ විසාකාදයිමනුසු ලෝක ස්වාමීයායට උපස්ථන කර සංගයාට පස්ාන්ක ඇග ජීවිතය සංගෝ පස්ථාන ඒ කොටසක් ස්වාමියයාටු පස්ථාන කරනය එක එක් කොටසක් වගහි විසාකා අරම් වැඩකොට සත් තිබ් ගෙනී ිින්දීද කියලාලත් තිතන දෞද්දේට මේ දවසකට පන්සියකට අනිවාරයෙන් දානය හදනු. සවුරු අනිවාරයෙන් දෙ නවා දිය සලු අනිවාරයෙන් දෙනවා ඒකාසේ ස්වාමියයක්කගත් පිවෙටිකාත් බණු නො ොරු මිනිිියෝ වසානයේ විසාකා මැරෙන්න්න දවසේ එයාගේ මුණුබුර මිනි මිරි විජලතිෙනවා අට දහස් ගාන අටදස් හාරසිය ගානම් මට මතක හැටියට. ඊට පහස්සේ මේ විදියට ඒ අයගේ කටයුතු මා ඊලාන්න මාලගෙවල් මගෝ ගෙවල් අනතකගේ විසාක ඉතර කිරරි අම්ම අ දානයට ගෙන්න්නන ගේලතියෙනවා.ගැන මිනිසු ගේයක් කලතෙන් හඳල සහ කුස දරුව අම්මලා දරුව ලැබුණ අම්මලට සිෙත් පැතිීමට විසාකා ගෙදරට ගෙන්න්නල විසාකට දාන දලා ඒ ළමයිට සිත් පතාගන්නවල ඉදි ඒ කොච්චර වැඩකෝ ඩක්සක් කලා අ දිතිං විසාකා ඒවාගෙති ඉස්සර වෙලා තියනවා ඊජලගට මතක තියාගන්න ඕන ගෙදර මොනවා වුනන්ත් මහත්තය පන්සදකින කෙනන්න ඕොන පන්සී දකින කෙනන්නම් ඒගෙන් දෙන්නගේ ජීවිතය ඇත්තනව සාර්ථකයි මොකද බයවෙන්න දෙයන්නේ ම ෝනන්න මතය අවරුදු ගනම් පිට රට ගිහිල එන් දල එන්න පුළුවන් ඕොනට ඕන තරම් පිට ගිහිල්ලා මේ රස්සාවල් කරල්ලා එන්න පුළුවන් දෙන්නට දෙන්න සැකනය ධනය හානි වෙන්න හොඳට දියුණ වෙනවා පන්සි රකිෙන දෙන්න එක්නම්. ඉතිං ඒක තමයි අපිට තුනරුවන්ින් ගන්නති නාසිරුවාද. ඊළගට විශේෂෙන් මතකතියා ගන්න ඊළඟ දේ තමයි කසාද බැඳපු යෝලකගේ ඊළඟට එන ප්‍රාර්ථනාවක් වෙනවා පින්වන්ත දරූ ලබනක. විහ වුනාට පස්සේ එකිනෙකාගේ සංසාරය කරම සක්ති මංක ජීවිත ඉරණම වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා එවට මූන දෙන්න ඕන. මෝන දීල වාසය කරන්න වෙනෝ පන්සිල් රකින ඊ එකිනෙකාට යුතුකං ෂ්ට කරන ලැජ්ජාබය සහිතව වාසය කරන ඊළඟට නිරෝගීකම සුරකෙමින් වාසය කරන මේ ජීවිතවට පින්වත් දලක තා ෙක්වේ. එනිසා තමන්ගේ ගුණුවත්කන් නිතර තුනළුවන් අඳින එක ඒවා හරි උපකාරයි. ඊට පස්ස පිංවතුනින් අවසාන වසයෙන් කියන්න තියෙන දෙයක් අමතින් විශේෂෙන් කියන්න අමුතුුවෙන් ුතු නෑනේ ඕනම මගොල් ගෙදරක අවවා අද කරනවාන ඉවසන්ද ඉවසන්න ඕන ග ඉවසන් ඕන කවුද නෝනාද වැඩපු ඉවසන්න ඕන මහත්තයාද දෙන්නම ඉවසන් ඕෝ ච්චරරිවසන්න ඕන වසල ඉවසලා බැනීමි ැනත් තිවසන්න ඉවසීම කියන එක පවුල් ජීවිතයක් ගුඩා අලංකාර කරන ඊළන්ට එක්කන එක තේරුම් ගැනීම සිල්වත් බව දරා ගැනීම මේවා ගොඩා ජීවිතයට අලංකාරය පිණස සැන සිල්ල පිණිසු පවතිෙනවා ඊළගට බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් මේ විදිහයට දෙන්නම සාමාන ශීහිලයක් තියෙනවාන දෙන්නම සමාන සද්දහවත්වයෙනවන. දෙන්නම සමානවිදියට දම් පැන්දෙනවන. දෙන්නම සමානවිදියට ජීවිතීතියෙන අස්සාරත්වය නිසාර බව වඩහ ගනිමින් ඉන්නවන බුදුරජන් වස් වදාලා මේන්න කැමිති ඊල්ලඟ ජීවිතෙත් එකතුවෙනවා. ඒහිළඟ ජීවිතයෙත් මුණ ගැහෙනවාකිව සම සීලා සම සද්ධා සමජාග සම පඥ්ඥා. ඒ කියන්නේ ඊළගේ ජීවිතයත් එකතුවීම පිණෙස දෙ නෝන එකමාර්ගය කරනම් මහත් එකමාර්ගෙන මේ දෙන්න ඉතින් නැවත නැවත ආත්මෙන් ආත්මය එකතු වෙන්නේ මොන ගැහෙන්නේඒ දෙන්නන්ගේ පාරවල් දෙකක් නැනිසා ඉතින් අවසාන වසෙන් කියන්න තියෙන කාරණාවක් ගත්තොත් එහෙම බහවබෝග සම්පත් ගැන දෙ විවාහජීවිතය වගේම ජීවන අරගලට මුහුණ දෙනවා ඉති ට ඔබ හරිහම්බු කරන ධනය පස්තැනක යොද වන්න ඕන නැත්තන් ධනය ආකාර පහකින් විනාස වෙනවා මනවද ආකාර පහ ගින් දෙන් විනාස වෙනවා ජලයන් වනාස් ව ඒහළඟට රාජසන්තක වෙනවා එහෙම නැත්තං හොරු ගන්නවා නැත්තං අප්‍රිය දායාද වෙනවා අහකන මේසුන්ට අපේ ධනය එක අප්‍රිය දායාදකය තුරට ඔය කරම පහෙන් තමයි ධනයට හනි වෙන්නේ හරි අම්බු කරනයවට. ඒක රැකගන්න පුළුවන් ධනයෙන් කරන්න ඕන කෘතිය හරියට කරන්න පුුවන් කරම පහත්වයීම එකත් තමයි තමන්ගේ බිරින්ද දරුවෝ අම්මාතාත්තා තමන්ගේ පැමිලේක අය තමන්ගේ පවුල්ලේ අයෙක් හොඳට කාලා බීලා ඇඳලයින් නෝල් හර් ධනේ යාරය අම්බු කරනගේ තමන් ගෙදරායේ අම්මතාත්තා නෝනා වහත්තයක් කණබොන එකට මසුරුවෙන්ට ඕොද නෑ ලෝබ කරන්න ඕොද නෑ. හොඳට කන්න බන්න ඕන ලෝතු රබදුරජණන් වන්ස වදාලා. මේ මිනිස්ු හොඳට කාල බීලා ගෙදරගටිය හොඳට ලාලබිල ඉවාෙන එක ධනී නාස්ති කිරීමන්න නෙවේ කිව්වා ඒ ධනින් කළ යුතු දෙයක් කිරව එක. තමනුත් එක්කම. දෙවිනික තමයි යහළ මිත්‍රාදීන්ට සංග්‍රහ කරන්න ෝ ඊළඟට තුංවනියක තමයි ඉතුරු කිරින් කරන්නඕ හදිස්්‍යකට ගන්න අපි ජීවන රක්ෂණ වාහන රක්ෂණ රක්ෂණය කරනය එක එමන තැම් පොතේ මුදල්ටිකක් ඉතුරු කල්ද තියනක අනිවාරයෙන් කරන්නවා. ඊළඟ හතරවි නිකාරණාව තමයි පංච බලි පුද්ධන්නඕන් එතම ඥාති බලි ඥාතින්ට සංග්‍රහ කරනයවා ඊළඟට අතිති බලි ආගන්තුකයන්ට සංග්‍රහ කරණේවා. මේ මඟුල් කෙදරක මේ මිනිස්සු කට්ටය එකතු වෙනවා කනවා බොනවා ඉදුට මේවා නාස්තිී කියල හිතන් හොඳනේ එක ඥාදීන්ට කරපු සංග්‍රහය ඊළඟට ආගන්තුකයන්ට කරපු සංග්‍රහය ඒක බුදුරජාන් වහන්සේ නාස්තියක් විදිට වදාලන එක ධානයන් කළ යුතු දෙයක් කියල කිෙව්වා. ඊළඟට රාජ බල්ලි ආදායම් බදු ගෙවන එක ඊළඟට දේවතා බලි දෙවියන්ට පුද පූජාතියන එක ඊට පස්සේ පුබ්බේ පේත බල ඥාතිීන් වෙනුවෙන් සංග්‍රහකිරීම නාතින් වෙනුවෙන් සංගික දානයදීල පින් දෙන එක. ඒවාගේ දේවල් පංච බලි ඊීළග අවසානක තමයි ශාසනය වෙනුවෙන් කටයුතු කිරීම. දැන් මේ මගොල් ගෙදර ඇත්තට මේ කාරණ මංගතන ගොඩාත් දේවල් මේ මගොල් ගෙදර මේ දූලා හැමේ දුවයි පුතයි දෙන්න අනවා. ට මොන දෙෙුණ කතා කලා මෙයාලා හරී සද්ධහවන්ත පිරිසක් TMම් ජීවන්ත සඳුම්පුතයි එච්චෙන් භාග්‍ය නිසා නිදුවයි. තින් මෙයාලගේ මේ ධන වීදැංගුණනම බදුරජන් වහන්සේ වදාළ විදිරම තම ආකාර පහකට වෙනවෙෙන් මුණ. ජීවිතය ඉදිරියටත් කටයුතු කරනට ආකාර ප පහෙන් ජීවිත මේ වෙන විදියට හදාගන්න. ඒ පංච බෝගාධ සූත්‍රයේ ධර් දේශනා අතර ඔබට අහනකුට විචිවිටයේ දේශන හන්න පුළුවන් තින් ඔන්න බුද්ධ දේශනාව හැටියට පවජීවිතයක් අලංකාර කර ගන්න ඕන දහන් කරුණු කිව්වා මේ දේශනාව නැවත නැවතහල පුළුවන් විදිහයට මම හිතන්නේ ඔක්කොම කරන්න පුළුවන් වි දන්නේ. පුළුවන් විදිට ජීවිතය ගැටගහක නියන්ඩ ධර්මානකූලව ලේසින ගී ජීවිතෙල් ලේසිනෑ පැවිදි ජීවිතෙල් ලෙසිනෑ හැම එකම්ම දුස් කරයි හැම තැනවතියෙන අනිත්‍යය හැම එක්කම වෙනස්වීම ට අපි තුලයි ගුණදරම වැඩින් ඕන. ඉතින් ඒ නිසා සසරදුකෙන් නිදහස්වීම පිණිස ඔයාලට පින් දහන් කුසල් දහන් ගුඩාක් වැච්චීව. අද මේ ධර්මදානයේ පින් බලින් ගොඩා පින් දහං කු සල්දහන් ගැස් කරගත්තා. අංගුලි මාල මහන්සයි පින්කම් මාලාවක් සිද්ධ කලා. තින් මේ මහා ආසිිරවාදෙන් බුද්ධානු භාවෙන් දම්මානු භාවෙන් සංගානු භාවයි. අංගුලිමාල මහන්ස යානු භාවයි සිද්ධාර්ථය යසෝදරා. මහෝත්තම වන්ගේ ආශිරුවා දෙෙන් ආනු භහවි ඔයලගේ ීවි ජීවන්ත පුතාගේත් භාගයා දුවගේත් ඔයලගේ ජීවිතේ ආලෝකමත්වේවා ලංකාරවේවා සුවදායක වේවා පින්වන්ත වේවා වැලට සියලු යහපත සැලසේවා කියලා මම ඇතුළු මේ ධර්මය හන සියලු දෙනාම එක හිතින් වැලට සිත් ප්‍රාර්තනා කරනවා සියලු යහපත වේවා සුභ මංගල්ලි වේවා අකෝ. තින් සුබ මංගල්ලි වේවා හැම දෙවියෝ රකිත්වා. තු ුද්ධාන ාාවෙන් දම්මානු භ සංගානු භාවෙන් සීලු රැකවරණය සැලසේවාං කියල් යවතිපති දෙපලට අපි සිෙත් පතනවා ඉතිං රැස්කර ගන්් එදනා සියලුපින් සක්දිවිදුන් සතරවරන් දෙවියන් සෙම්පති දෙවියන් තිස්තු කෝටයක් දිවරු අංගුලි මාල සෑයේ උතුන් ධාතුන් නාන්සර රකිනබ ආනු භව සම්පන්න දෙවියන් ගම්භාර දෙවියන් පළත් බාර දෙවියන් රට බාර දෙවියන් ඇතුළු සියලු දෙවිදේවතා උන්වහන්සේලාද සමන් දෙවියන් කතර ගම දෙවන් ඇතුළු ලක් වැසි දෙවුරුද ඉෂ්ඨකාමී දෙවරුද මේ පින් අනුමෝදැවී මේේ දෙපලටත් මේ දෙපලගේ පවුල්ව ලායතත් මේ ධර්මයාන සියලු දෙනාත් දිවි රැකවරණ ආරක්ෂාව සලසත්වා කියල සිත් පත පින්පීම් පමලුවනො. මේ පරලෝගේ ට පේමරත්න ට ටිකිරි බන්ඩා කේ මැක්කම්මා ඩ විජේ කෝම් බන්ඩ ටිරි බාන්ඩා අන්දිරිස් ඒවාගේ ඩිංගිරි අම්මා යන මේ පරලෝගගේ සියලූ ඥාතයන්ටත් ඔබ කවරුත් නම ගී ඥාතයන්ටත් මේ පින් අනුමෝදන්ී පරලෝ සැපේවේවා කියල පින් පමණන මේ පරලෝගගේ ඥාතයන්ට. ඒවාගේම පරම පූජනය ගුරදේවොත්තම පින්වල්ලුපුුසාමන් වහන්සේගේ ආසිරවාදයෙන් නිසා තමයි මේ දරුව මේ විදිරි පින්ඳහන් ගරැස් කරගන්න තිේ මේ පින්කමට ගොඩක්. උපකාර කල්ල තින අංගුලි මාල මහන්සෑය පින්වත් සංගෝපස්ථයග ස්වාමීින් වහන්සේ යටිබේරියේ සෝමඥාන ස්වාමීින් වහන්සේ ඒවාගේම සැයිවත් පිළිවෙත්වලින් උපකාර කල්ලතින සිරිවිමුක්ත ස්වාමින්න් වහන්සේ ඇතුළ බුඩාක් ස්වාමින් වහන්සේලත් මේ දරුවන්ට අනුග්‍රහ කල තින තිංඉ පින්වත්ස්වාමින්න්නහසල ඇතු ලක් වැසිල්ලූ වැස පිළිවෙත්පුරන සඟුවනට සිිල්මාතාාවරුන්ට ධර්මාබෝධීට මේ පින් හේතුවාසනා වීවා. ඉතිං ජීවන්ත පුතාගගේ පවු්ලයටත් භාග්‍ය නිසානී දුවගේ පෞුල්ලේ අයතත් සියලු යහපත සැලසේවා මේ දෙපල්ලට අනාගත ජීවිත ආලෝකමත් වේවා පින්වන්ත දරුදැරියම් පවුලට එකතුවේවා යය රැකී රක්ෂා කටයුතු දියුණු පවුණේවා කල්ල්‍යයානමිත්‍ර ආර්සරයේ නිදන්තරයෙන් සැලසේවා මෙලොවත් යහපත වේවා පරලුවත් යහපත වේවා සසර දුකින් නිදහස් ෙන්ඩවාසනෝ ලැබේවා කියල සිත් පතන. ධර්මය ඇසු ඔබටත් කාරිමල්ලයේ සිියලුදිනාතත් මෞදදි මවක්පේ ඥාතු බැඳු මිත්‍රාදීටත් සසිරුදිනාට මහාකාරුණික තතාගතයන් වහන්සේ කරුණාවෙන් වදාල් අමා ධරමී සැනසිල්ලින් පිහිටෙන් ඔබට සිත්වේවා නිවනින් සැනසිත්වා තිරුවන් සරුණ මෙවැනි ධර්මදේශන ඇසීමට අප නාලිකා් සමඟ එක්වන්න බුදුබනට සස්ක්‍රයිප් කරගෙන යන්න.